Samsung Galaxy S6 Edge Plus. ගිය වර්ෂයේ හඳුන්වා දුන් හොඳම දුරකථනය ලෙස Samsung ආයතනයේ ඉතාමත් ජනප්‍රිය දුරකථනයක් වන මෙම දුරකථනයේ ඉතා ඉහළ ආරක්ෂාවක් තිබෙන බව ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන්ගේ fingerprint එක ලෝකයේ අනිත් සෑම දුරකථනයකටම වඩා ස්පීඩ් බවත් ඔවුන්ගේ privacy එක ඉතාමත් ආරක්ෂිත බවත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒත් මෙම දුරකථනයේ ආරක්ෂාව බිඳහිලීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව කර පරීක්ෂණයකින් මේ fingerprint එක ඉතාමත් අසාර්ථක fingerprint එකක් බවත් මෙහි ආරක්ෂාව අඩු බවත් ඔවුන් ප්‍රකාශ කරලා තිබෙනවා. හැබැයි ඔබට කියන්න කැමති මෙම පරීක්ෂාවේ ප්‍රතිඵලයක් ලෙස Samsung Galaxy S6 Edge Plus සහ S6 Edge Plus දුරකථන පමණක් මෙයට භාවිතා කරන්න. දැන් මම මෙම දුරකථනයේ notification bar access කරනවා. Settings යාමට උත්සාහ කරනවා. Settings යාමේදී password එක බොහෝ fingerprint එක ඉන්නන. ඒත් මේකේ settings යන්න බෑ මට. මම මේකට යාළුවගේ fingerprint එක පාවිච්චි කරනවා. ඔබට පෙන්වා ඇති මෙම දුරකථනය unlock වුණා. දැන් මම නැවතත් මෙම දුරකථනය lock කරනවා. මම දුරකථනය lock කළා. නැවතත් මම settings යනවා. Settings යන්න බෑ පේනවා ඇති ඔබට. මම මෙම දුරකථනය unlock කිරීම සඳහා ඔබ දන්නවා ඇති මෙම දුරකථනයේ home button එක double click කිරීමෙන් පසු කැමරා access කරන්න පුළුවන්. මම කියන්නේ කිව්වදී මගේ fingerprint එකත් මේකේ නැති බව. ඔබට පේනවා ඇති password එක ඉල්ලනවා. මම මේ දුරකථනයේ කැමරා access කරනවා. දැන් ඔබට මෙම කැමරාවේ settings එක යොමු වෙන්න පුළුවන්. මෙම කැමරාවේ settings reset කිරීමෙන් පසුව මිසේ දිස් වෙනවා. මිසේ දිස් වීම location on කළ තිබෙනවා නම් මිසේ දිස් ගන්නවා. Location on off කළ තිබෙනවා නම් මේ location on කරන්න කියලා දිස් වෙනවා. ඒක cancel කරන්න. මේ cancel කිරීමෙන් පසුව ඔබට notification bar එකේ ගලා ගන්න පුළුවන් මෙම ප්‍රදේශය. මේ panel එකේ settings access වීමෙන් පසු අපිට settings වෙත යොමු වීමට පුළුවන්. Settings වෙත යොමු වූ පසු search කිරීමට සියලු දේ පුළුවන්. මම මේක Samsung කියලා search කරනවා. Samsung වෙත යොමු වී find my mobile වෙත යොමු වෙනවා. Find my mobile වෙත යොමු වුණාම password එක ඉල්ලනවා ඔයාලට පේනది Samsung account එකේ. දැන් මෙතරම් privacy එකේ ඉස්සරහට යන්න බෑ සාමාන්‍යයෙන් lock කරලා තියෙන ෆෝන් එකේ. උගලාට පේනది Wi-Fi access කිරීමට පුළුවන්. තවත් විදියක් කිව්වොත් NFC payment access කරන්නත් පුළුවන්. මේකත් Samsung company fingerprint එකේ පළ ප්‍රයෝජනය. payment කිරීමට පුළුවන් කමක් තියෙනවා නම් මේ දුරකථනයේ ඇති වටිනාකමක් තියෙනවා. දැන් මෙම දුරකථනයේ about device වෙත යොමු වී software information reset කිරීමට සියලුම දේවල් කරන්න පුළුවන්. දැන් මම home button එක click කරලා මේකේ back යනවා. දුරකථනය unlock වෙලා තියෙන බව ඔයගොල්ලන්ට ප්‍රේණ වෙයි. ලක්ෂ එකහමාරකටත් වඩා වැඩි මුදලකට වෙළඳපොළට නිකුත් වෙච්ච මේ දුරකථනය ඇත්තටම මෙතරම් වටිනවාද? ඇයි පාරිභෝගික මුලා කරන්නේ? ඇත්තරම මෙම දුරකථනය ඉතරම් වටිනා දුරකථනයක් නොවන බව ශ්‍රී ලංකාගත සමීක්ෂණයකින් හෙළිදරව් වෙලා තියෙනවා. Thank you.